හොඳයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කර කර හිටියේ ධාරාව කියන්නේ මොකද්ද? ඊළඟට ධාරාවේ සංකේත සහ ඒව මනින උපකරණේ ටික හඳුනාගත්තා. හරිද? එතකොට මම එතෙන්දී ඔයාලට ඇමීටරය කියන්නේ මොකද්ද කියලා මේ ඇමීටරේ සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දුන්නා. හරිද? ඒක හැම වෙලේම මතක තියාගන්න යම් කිසි උපකරණයකට ඒක තුලින් ගලන ධාරාව අපි දන්නේ නැහැ ඒක මෝටරයක්ද බල්බ් එකක්ද මොනවා හරි ඒ අදාළ උපකරණයට ශ්‍රේණිගතව ඇමීටරය සවි කරන්න කියලා තමයි කියන්නේ. හරිද? එතකොට ඔයාලට පරිපථවල මේවා සම්බන්ධ කරලා සම්බන්ධ කරන විදිහ ඒවා අහන්න පුළුවන්. හරි. ඊළඟට දැන් කතා කරමු අපි විභවාන්තරය ගැන. විභවාන්තරයේදී මොකද්ද විභවාන්තරය කියලා කියන්නේ? මුලින්ම ඒක තේරුම් අරගෙන ඉමු. ටිකක් අමාරුයි වගේ පේනව නේද? මේ බලන්න විභවාන්තරයේ හෙවත් වෝල්ටීයතාවය යනු විදුලි ප්‍රභවයක් මගින් එහි ධන ඍණාග්‍රයේ සිට ධනාග්‍රය දක්වා සන්නායකය හරහා ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීම නිසා ඇතිවන පීඩන අන්තරයයි. හරි. ඍණ අග්‍රයෙන් බාහිර පරිපථයට ඉලෙක්ට්‍රෝන පළවා හරින බලය විද්‍යුත්ගාමක බලය නම් වේ. මේ අර්ථ දැක්වීම ටිකක් විතර සංකීර්ණයි, තේරෙනවා මදි වගේ. හරිද? බය වෙන්න එපා, ඔයාලගෙන් විභවාන්තරයේ යනු කියලා අර්ථ දැක්වීම ලියන්න අහන්නේ නැහැ. සරලව මෙහෙම දැනගන්න, සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා සමතල මතු පිටක් මත වතුර ටිකක් දැම්මොත් මේක කොහෙටවත් ගලනවද? මේ වතුර ටික නෑ. ඒක සමතල පෘෂ්ඨය මත ඒ විදිහටම තියෙනවා. නමුත් ආනත පෘෂ්ඨයක් මත එක පැත්තක් උස වැඩි අනිත් පැත්ත උස අඩු තැනක වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? එතකොට මෙතන වැඩි තැන ඉඳන් අඩු තැනට ගලනවා නේද? එහෙනම් ඒ විදිහටම මේ ධාරාවටත් ගලන්න වෙනසක් ඕනේ, අන්තරයක් ඕනේ. හරිද? අන්න ඒ වෙනස ගැන තමයි මේ කියන්නේ. පීඩන අන්තරයයි, විද්‍යුත් පීඩන අන්තරයයි. එතකොට විදුලිය ගලන්නේ එහෙම අඩු තැනයි වැඩි තැනයි ඉඳන් අඩු තැන දක්වා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න, මේ පැත්තේ ඍණ ආරෝපණ ගොඩාක් තියෙනවා. හරිද? එතකොට මේ පැත්තේ ඍණ ආරෝපණ ගොඩාක් තියෙනවා, මේ පැත්තේ ඍණ නැහැ. ඒ පැත්තේ තියෙන මොනවද? ධන ආරෝපණ. එහෙනම් වෙනසක් තියෙනව නේද? ඍණ ආරෝපණ මේ පැත්තේ අඩුයි. එහෙනම් මේ ඍණ ආරෝපණ මේ පැත්තේ තියෙන්නේ සමහරට එකක් දෙකක් කියලා අපි හිතමු. එහෙනම් වැඩි තැන ඉඳන් අඩු තැනට ගලනවා. ආන් ඒ වගේ සරලව අදහසක් ගන්න. හරිද? අර්ථ දැක්වීම අහන්නේ නැහැ. නමුත් කියවලා තියාගන්න ඉරි ගහන ප්‍රශ්නක වාක්‍යයක් වගේ දෙන්න පුළුවන්. ඒ ඇරුණාම විභවාන්තරයේ අර්ථ දක්වන්න කියලා කවදාවත් අහලා නැහැ. හරි. වෝල්ටීයතාවය දැන් මේකේ පොඩ්ඩක් පැටලෙන සුළුයි. වෝල්ටීයතාවය නැත්තම් විභවාන්තරයට තියලා තියෙන සාධකයක් V. කැපිටල් V. වෝල්ටීයතාවය මන්න ඒකකය ඒකත් V. ඒ හින්දා දෙක පටලව ගන්න එපා. හරිද? වෝල්ටීයතාවය මයින ඒකකයේ නම වෝල්ට්. හරි. ඒකේ ඒකකය කැපිටල් V. ඊළඟට වෝල්ටීයතාවය මනින උපකරණය මොකද්ද? වෝල්ට් මීටරය. වෝල්ට් මීටරය. ඒකේ සංකේතය මොකද්ද? කලින් අර මීටරය වගේම මේ මෙහෙම. මේවා ඔයාලා හයේ පන්තියේ ඉඳන් ඉගෙන ගත්ත හින්දා මම වැඩියෙන්ම පස්සේ පන්නන්නේ නැහැ. ඔයාලා මේවා දන්න නේ. හරි. දැන් ඇමීටරේදි මතකද කිව්වා හැම වෙලේම ශ්‍රේණිගතව කියලා? වෝල්ට් මීටරය මතක තියාගන්න සෑම විටම උපකරණයට සමාන්තරගතව සවි කළ යුතුමයි. ඒක මෙතනින් ලියාගන්න. මං අර කලින් කිව්වා වගේ සෑම විටම අදාළ උපකරණයට වෝල්ට් මීටරය සමාන්තරගතව සවි කරයි නැත්තම් සවි කළ යුතුය. හරි. සෑම විටම අදාළ උපකරණයට වෝල්ට් මීටරය සමාන්තරගතව හයි කරන්න ඕනේ. දැන් සමාන්තරගතයි කියලා කිව්වහම ඔළුවට යන්නේ නැහැ වගේ නම් මොකද්ද මෙතන කරන්න ඕනේ?
මම මේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් උඩට ගන්න හින්දා මේක ක්ලියර් කරන්නම්. ඔයාලා දැන් මේ කෑල ලිව්වට පස්සේ මෙතන චූටියට ඇඳලා පෙන්වන්න සමාන්තරගතයි කියලා කියන්නේ මොකද්ද? දැන් හිතමු අපි මේ බල්බ් එක කියලා ළමයි. ඕම් බල්බ් එක. මේ තියෙන්නේ සාමාන්‍ය පරිපථය, මේ බැටරි කෑල්ල බල්බය. දැන් මේකේ වෝල්ට් මීටරේ සවි කරන්න ඕනේ මේ බල්බයට සමාන්තරගතව. මෙන්න මේ අග්‍ර දෙකට, බල්බයේ අග්‍ර දෙකට සමාන්තරගතව වෝල්ට් මීටරේ සවි වෙන්න ඕනේ. හරිද? එහෙනම් ඒ විදිහේ චූටි එකක් ඕනනම් එතන ඇඳලා තියන්න. හරි? දැන් ඔයාලා සජීවීව මම පන්තියේ හිටියානම් මේක ඔයාලට තනියෙන් කරන්න දෙන්න තිබුණා. පුළුවන් නම් මේක තනියෙන් උත්සාහ කරන්න. නිකන් හිතෙන් හරි උත්සාහ කරන්න මේක කියවලා. මේ පරිපථයට ඔයාලමත් සම්බන්ධ කරන්න බල්බයේ වෝල්ටීයතාවය මනින්නත් ඕනේ, ධාරාව මනින්නත් ඕනේ. කොහොමද කරන්න පුළුවන්? වෝල්ට් මීටරේකුයි ඇමීටරේකුයි සම්බන්ධ කරන්න කාටද? මෙන්න මේ බල්බයට. මෙයා තමයි අදාළ උපකරණය. බල්බය හරි මෝටරේ හරි මොකක් හරි ගන්න පුළුවන්. දැන් අග්‍ර තීරණය කරගන්න ධන ඍණ අග්‍ර හරියට බලලා බල්බය තුලින් ගලන ධාරාව මනින්න ඔයාලා ඒකට ශ්‍රේණිගතව ඔන්නඔහොම ඇමීටරය සවි කරන්න ඕනේ නේද? ඊළඟට වෝල්ට් මීටරයක් සවි කරන්න වුණොත් මොකද කරන්නේ? බල්බයේ අග්‍ර දෙකට වෝල්ට් මීටරය සමාන්තරගත වෙන්න ඕනේ. හරි. දැන් මෙහෙම රූප සටහන් වලින් පරිපථ සංකේත වලින් කිව්වට වැඩිය ඔළුවට යන්නේ නැහැ වගේ නම් මම අර දීපු ප්‍රැක්ටිකල් එක මම ඔයාලට ලින්ක් එකක් එව්වා. ඒක හරි ෂෝක්, කවුරු හරි සර් කෙනෙක් කරපු එකක්. ඔයාලට විද්‍යාගාරයේ කරනවට වඩා හොඳට ඒකේ විස්තර කරලා තියෙනවා. ඒ හින්දා ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඔයාලා. හරි. මේක මම YouTube එකෙන් බලපු එකක්. මේ තියෙන්නේ මොකද්ද? ඔය කියපු ඇමීටරයක්. පේනවද? මේකේ මේ ඇමීටරය දැක්කහම අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවත් මේ ප්‍රැක්ටිකල් වල ඉගෙන ගන්න. පරිස්සමට ඒවා බලමින් මේක තේරුම් ගන්න. මේ රතු පාටට තියෙන නොබ් එක, මේ පැත්තේ තියෙන කළු පාටට තියෙන නොබ් එක. එතකොට එතන ගහලා තියෙනවා පේනවද ඕගොල්ලන්ට? මේ පැත්තේ ධනාග්‍රය, මෙතන ඍණාග්‍රය ලකුණු කරලා තියෙනවා. එතකොට අපේ දැන් බැටරි කෑල්ලක් තියෙනවා නම් හරියට ධන ඍණාග්‍ර බලලා ඕනේ මේක සවි කරන්න. පාටාංකය ගන්න කොහොමද? මෙන්න මේ කටුවේ උත්ක්‍රමණය. මේ තියෙන කටුවක්. ඒක එහෙට මෙහෙට යනවා. මේක දිගේ අරහෙට මෙහෙට යනවා. කටුව මෙතනට එනවා. තව සැරේක මෙතනට එනවා. ඒ කටුවේ උත්ක්‍රමණයෙන් චලනයෙන් අගය කියව ගන්නවා. හරිද? මේ කැපිටල් A කියලා ගහලක් තියෙනවා. හරි. ඊට පස්සේ වෝල්ට් මීටරේ කෝකද? මේ මොකද්ද? හරි. මේ තියෙන්නේ වෝල්ට් මීටරයක්. ඒකත් අර වගේමයි ධන ඍණ අග්‍ර පාට දෙකේ ගහලක් තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ මේ පැත්තට වයර් සම්බන්ධ කරලා පේනවනේ. මේ තියෙන්නේ වෝල්ට් මීටරේ පාටාංකය ගන්න. මේ තියෙන්නේ කටුව. ඒකේ උත්ක්‍රමණයෙන් පාටාංකය කියව ගන්න පුළුවන්. දැන් මේ ඔක්කොම ටික අමුණලා හදන පරිපථය හරිම සංකීර්ණයි. කියන්නේ බැලුවාම නිකන් ඔළුව විකාර වෙනවා වගේ කියලා හිතෙනවා. නමුත් මේක හෙමින් සැරේ බලා ගන්න. මේ ඔක්කොම ලස්සනට විස්තර කරලා තියෙනවා. මේ තියෙන්නේ බල්බයකට වෝල්ට් මීටරය සමාන්තරගතව සම්බන්ධ කරලා. පේනවද අපි මේ දැන් ටිකකට කලින් ඇන්දේ? අපි දැන් ඒක තේරුම් ගත්තා. අපිට තියෙන අඩුපාඩුව ප්‍රැක්ටිකල් එකනේ. හරි. මේ වීඩියෝ එකේ ඔයාලට ප්‍රැක්ටිකල් එක දීලා තියෙනවා. මේ පේනවද වෝල්ට් මීටරේ බල්බයේ අග්‍ර දෙකට සම්බන්ධ කරලා තියෙන විදිය? හරි. මේ බැටරිය, මේ පැත්තෙන් බැටරි කෑල්ල තියෙනවා. පේනවනේ? දර ඇඳපු පරිපථයට මේක සමානයි. ආන් ඒ විදිහට මැච් කරලා ඔයාලා බලන්න. දැන් මේ තියෙන බල්බ, මේ මොනවාද, බැටරි කෑලි සෙට් එකක්නේ. ඒකෙන් එනවා ඇවිල්ලා මේ තියෙන්නේ බල්බයට සම්බන්ධ වෙච්ච එක. එතකොට මේකේ තියෙන අග්‍ර දෙකට වෝල්ට් මීටරේ. හරියට මේ වගේ නේද? මෙන්න බල්බය, මේ තියෙන්නේ බැටරි කෑල්ල, ඊට පස්සේ මේකට ඔය තියෙන්නේ වෝල්ට් මීටරේ. ඕන් ඔය වගේ පරිපථයක් තමයි මෙයා මේ හදලා තියෙන්නේ. වයර් කෑලි එහෙම් මෙහෙන් ගිහින් තිබුණාට ඔයාලා හරියට ගලපලා බැලුවොත් මෙන්න මේ මම දකුණු වම් පැත්තෙන් ඇඳපු පරිපථය වගේ එකක්. මේ වගේ පරිපථයක් තමයි මෙතන ඇඳලා පෙන්වලා තියෙන්නේ. හරි. ඒව හැමින් සැරේ බලා ගන්න.
මේක සිංහලෙන් විස්තර කරන හින්දා ඔයාලට ලේසියි. ඒක පේනවද මේ? මෙන්න පාඨාංකයක් ඇවිල්ලා. හරි 3.7ක විතර පාඨාංකයක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ මොකද්ද? වෝල්ට් මීටරයයි ඇමීටරයයි දෙකම සම්බන්ධ කරන්න යන්නේ. අර මම ඔයාලට දැන් කරලා පෙන්වන්න කිව්වේ, ඇඳලා පෙන්වන්න කිව්වේ. මේ තියෙන්නේ ඒ වගේ එකක් කරලා බලන අවස්ථාවක්. මේක එක සැරේ ඔක්කොම ටික පේන මේ view එකට ආවනම් මේ තියෙන්නේ අර මම ඔයාලට අඳින්න කියපු જાතිය එකක් බලන්න මේක දිහා බලලා මේක post කරලා ඔයාලට ඔයාලටත් ඒක ඇඳලා බලන්න පුළුවන්ද කියලා try කරලා බලන්න. මේකේ මොකද්ද මේ කරලා තියෙන්නේ? මෙන්න මෙතන බැටරිය තියෙනවා. හරි. ඊට පස්සේ ඇවිල්ලා මෙතන bulb එක තියෙනවා. එන අතර වාරේ මේ bulb එකේ ඉඳන් මෙතනට ඇවිල්ලා මේ මොකද තියෙන්නේ? ඇමීටරය. එහෙනම් මෙතන ඇමීටරයක් තියෙනවා. ඊළඟට මේ එන අතරමගින් ඔන්න මේ bulb එකේ අග්‍ර දෙකට මේ පැත්තෙන් සම්බන්ධ කරලා තියෙනවා මොකද්ද? වෝල්ට් මීටරය. එහෙනම් මෙතනින් වෝල්ට් මීටරේ සම්බන්ධ වෙලා තියෙනවා. අර ඔයාලට ඇඳලා පෙන්වන්න කියලා කිව්වේ පරිපතේ වෝල්ට් මීටරය ඇමීටරයයි සම්බන්ධ වෙන විදිය මේ තියෙන්නේ ඒක. එතකොට දෙකේම පාඨාංක ගන්න පුළුවන්. ඒකේ හොඳට විස්තර කරනවා සිංහලෙන්. හරිද? කවුරු නමුත් ඒ කරපු එක්කෙනා හොඳට වීඩියෝ එක කරලා තියෙනවා. අපිට දැන් මේ වෙලාවේ මයගාව ඇත්තටම නැහැනේ මේ දේවල් උපකරණ වලට පෙන්වන්න මේ වෙලාවේ. ඒ හින්දා තියෙන තැනකින් අරගෙන ඔයාලා අවබෝධ කරගන්න ගැටලුවක් නැහැ. හරි? හොඳයි. එහෙනම් අපි ඕම් නියමය කියා දුන්නාට පස්සේ ඊටු ටික බලමු. හරි, මේකත් ගෙදරදි try කරලා බලන්න, හොඳට check කරලා බලන්න. නිවැරදිව කෝෂ වෝල්ට් මීටර ඇමීටර කාගෙද සම්බන්ධ කරලා තියෙන්නේ කියලා මතක තියාගන්න. ධන ඍණ සම්බන්ධ වෙන්න ඕන විදිහ කෝෂයක හැම වෙලෙම ධන ඍණ ධන ඍණ ධන ඍණ. හරිද? මේ ධනාග්‍රය ඍණාග්‍රය මේ කෝෂයට ආයේ මෙතන ඍණ වලට තමයි මේකේ ධන සම්බන්ධ වෙන්න ඕනේ. මේවයේ මේක හරි මේක වැරදි මේකත් වැරදි. හරිද? ඕන්නම් පොඩ්ඩක් සලකුණු කරලා ගන්න. හැමින් සීරුවේ එක චෙක් කරලා බලන්න. හරි? ඒව ඔයාලට තනියෙන් කරන්න පුළුවන්. හරි. දැන් මෙන්න මම අද දවසට ඔයාලට විස්තර කරන්න ඉන්න අවසාන කොටස මොනවද? ඕම් නියමය. හරි. මේක අනිවාර්යයෙන්ම ඕ ලෙවල් පේපර් එකේ කොහෙදි හරි තැනක අහනවාමයි. ඇයි මං එහෙම කියන්නේ? මේ ධාරා විද්‍යුතයට අදාළ ප්‍රධානම කොටසක් තමයි ඕම් නියමය කියන්නේ. ඒ හින්දා මේකෙන් කෑල්ලක් විභාගෙට එනවාමයි. හරිද? හැබැයි අමාරු නෑ. ඒ හින්දා දැන් හොඳට අවධානයෙන් අහගන්න මොකද්ද කරන්නේ? මොකද්ද මේකේ අවසාන ප්‍රතිඵලය කියලා. හරි, හොඳයි, පටන් ගමු. මේ පේනවද දීලා තියෙන පරිපතය? බය වෙන්න එපා, මේකේ මුකුත් අමාරු જાති නෑ. හරි, මේකේ තියෙන මේ කොටස් ටික අඳුර ගන්න try කරමු. නික්‍රෝම් කම්බි දඟරය කියලා කියන්නේ නිකන් ලෝහ කම්බි දඟරයක්. මේ තියෙන්නේ වෝල්ට් මීටරය. මේක සාමාන්‍ය කම්බි දඟරයක්, මේක වෝල්ට් මීටරයක්. එතකොට මේ නික්‍රෝම් කම්බි දඟරය තමයි උපකරණය විදිහට ඇත්තටම මෙතන ක්‍රියාත්මක වෙන්නේ. හරිද? යම් කිසි මොන හරි දෙයක් උපකරණයක්. එහෙනම් ඔන්න නික්‍රෝම් කම්බි දඟරයක් තියෙනවා, වෝල්ට් මීටරයක් තියෙනවා. දැන් මෙතන බල්බ් එකක් තිබ්බනම් මොකද වෙන්නේ? ඔයාලා නික්‍රෝම් දඟරයක් නෙමෙයි බල්බ් එකක් තිබ්බනම් මෙහෙමනේ සම්බන්ධ කරන්නේ. මේ බල්බ් එක මෙතනට වෝල්ට් මීටරේ. හරිනේ? ඒ වගේම තමයි මේ. හොඳේ. වෙනසක් නැහැ. හරි. ඊළඟට මේ තියෙන්නේ කෝෂය, ඒකත් අඳුරනවා. මේ තියෙන්නේ ඇමීටරේ, ඒකත් අඳුරනවා. S කියලා තියෙන ස්විචය, ඒකත් අඳුරනවා. මෙන්න මෙයාව අඳුරන්නේ නේද? එතනින් රතු පෑනෙන් මේක දැන් ටියුට් එක නැති ළමයි කොහෙද ලියන්නේ බලන්න. අච්චුපතෙත් ඇති මේක. මම හිතන්නේ මම අච්චුපතෙන්මයි ඔක්කොම ඒවා ගත්තේ. මොකද ඔයාලට මේ තේරුම් ගන්න ලේසි වෙන්න. ආ, මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේක. හරිද? අච්චුපතේ හරි මේ කියන දේවල් සටහන් කරගන්න. මෙන්න මේ සලකුණ මොකද්ද? ඒකට ලියා ගන්න එතන චූටියට ධාරා නියාමකය. මෙන්න මේකට ධාරා නියාමකය. හරි, ධාරා නියාමකය ඒකේ නම.
මොකක්ද මේ උපකරණය? ධාරා නියාමකය කියන එකත් අර මම ඔයාලට දාපු වීඩියෝ එකේ ඒ ගුරුවරයා පැහැදිලි කරනවා. ඒක හොඳයි ඔයාලා ඒක දැකලා නැති හින්දා ලැබ් එකේ තියෙනවා අපි ගාව මෙන්න මේ වගේ එකක්. ඒකට ධාරා නියාමකය කියලා කියනවා. මෙන්න මේක ධාරා නියාමකය. හරිද? එතකොට මේකෙන් මොකක්ද කරන්නේ? මේ උපකරණය මොකද්ද? මේ නිකම් මහා මේ අමුතු උපකරණයක්. මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ, හරි, මේ තියෙන්නේ එක සංකේතයක්, මේ තියෙන්නේ එකම ලියන්න පුළුවන් තව සංකේතයක්. හරි, එතකොට ධාරා නියාමකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක ක්‍රියාත්මක වෙන විදිහ ඕගොල්ලන්ට ඊළඟට ඕම් නියමයේ පැහැදිලි කරනකොට මම මෙන්න මෙතන පෙන්වන මේ බලන්න මෙයා මොකද්ද කරන්නේ කියලා. පේනවද? ආන්ගේ බාර් එකක් එහාට මෙහාට කරනවා. හොඳට බලාගන්න. පේනවද? හරි. මේක හොඳයි. මේ ධාරා නියාමකයේ ක්‍රියාව විස්තර කරන්න. මේ ධාරා නියාමකයේ ළමයි තියෙන්නේ මෙතන ඔතපු කම්බි දඟරයක්. හරිද? මේ බටයක් වගේ තියෙන්නේ ඔතපු කම්බි දඟරයක්. එතකොට මෙයා මේ අල්ලගෙන ඉන්න මෙන්න මේ කෑල්ල. හරිද? මේ කෑල්ල සීරු මාරු කරන්න පුළුවන් පොඩි කෑල්ලක්. ඒක මේ බටේ දිගේ එහාට ගෙනියන්න පුළුවන්, මෙහාට ගෙනියන්න පුළුවන්. එහාට මෙහාට තල්ලු කරන්න පුළුවන්. මේ බාර් එක දිගේ ඒක එහාට මෙහාට තල්ලු වෙනවා. එතකොට අපිට මේක සීරු මාරු කිරීම මගින් ධාරා නියාමකයේ මේ කෑල්ල දැන් හිතන්නකෝ මෙතන තියෙනකොට ඊට පස්සේ ඒක තව චුට්ටක් මෙහෙට ඇදලා මේ හරියට ගෑවෙන්න තියෙනකොට ඒ තැන්වල වදිනකොට ඒක මගින් වෙනස් වෙනවා. මොකද්ද? ධාරාව වෙනස් වෙනවා. එහෙනම් ධාරා නියාමකය නියාමනය කරනවා, පාලනය කරනවා. ධාරාව වෙනස් කිරීම නැත්තම් පාලනය කිරීමට තමයි මේ උපකරණය තියෙන්නේ. සංකේතය මොකද්ද? අද ඉඳන් මතක තියාගන්න ඕන වෙන තැනක ලියලා තියාගන්න. මේ මෙහෙම මොනවාද සික්සැක් ලයින් එකක් වගේ දාලා ඒක මැද්දෙන් මේ මෙහෙම සික්සැක් ලයින් එකක් කොහොම දාලා ඒක හරහා යන ඕම් ඔහොම කැපිලා යන ඊතල කෑල්ල. එතකොට අර ධාරාව අඩු වැඩි කරනවා කියන අදහස. තේරුණාද? ඒක අමතක කරන්න එපා. මේ උපකරණය ගැන අහනවා. මේ උපකරණයේ ප්‍රයෝජනය කුමක්ද? ධාරාව සීරු මාරු කිරීමයි. ධාරාව අඩු වැඩි කිරීමයි. මේක ඕන වෙනවා මේ ප්‍රැක්ටිකල් එකට අනිවාර්යෙන්ම. හරි. ඕම් නියමයට පස්සෙමු. ප්‍රැක්ටිකල් එකට පස්සෙමු. දැන් මම පැහැදිලි කරනවා. හරි. මේකේ මොකද්ද කරන්නේ? බලාගන්න කරන දේ. හරි. මෙන්න මෙහෙමයි. මෙතන ස්විච් එක තියෙනවනේ. ස්විච් එක ඔන් කරනවා. හරිද? ස්විච් එක ඔන් කරලා මේකේ ඇමීටරේ පාඨාංකය කීයද බලනවා. වෝල්ට් මීටරේ පාඨාංකය කීයද බලනවා. අපිට මොනවද දැනගන්න ඕනේ? අපිට දැනගන්න ඕනේ ස්විච් එක ඔන් කරාම මෙන්න මේ බැටරියෙන් ධාරාව ගලන්න පටන් ගන්නවා. කවුරු දිගේද? මෙන්න මේ කම්බිය දිගේ ඕන් ඔහොම ධාරාව ගලනවා. ඒ ධාරාව ගලනකොට මේ කම්බියේ, හරිද, නැත්තම් නික්‍රෝම් කම්බි දඟරයේ ගලන ධාරාව වෝල්ටීයතාවය නැත්තම් විභව අන්තරය වෙනස් වෙන්නේ කොහොමද? හරිද? ඒ දෙක වෙනස් වෙන අගයන්, ඒ කියන්නේ ඇමීටර පාඨාංකයයි වෝල්ට් මීටර පාඨාංකයයි මාරුවෙන් මාරුවට ගන්නවා. කොහොමද මාරුවෙන් මාරුවට ගන්නෙ? මෙන්න මෙයාව සැරින් සැරේට වෙනස් කරනවා. මෙයාව හයි කරේ ඒකට තමයි. එයාව එක තැනක තියලා පාඨාංක දෙක බලනවා. ආය චුට්ටම් මෙහෙට කරනවා, පාඨාංක දෙක බලනවා. ආය ධාරා නියාමකය මෙහෙට කරනවා, බලනවා. මොකද්ද මේ කරන්නේ? සැරින් සැරේට ගලන ධාරාව. ඇත්තටම කියනවා නම් ධාරාවට සාපේක්ෂව වෝල්ටීයතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි මේ චෙක් කරන්නේ. තේරුණාද? දැන් අපි අර කෑල්ල එහාට මෙහාට තල්ලු කරනකොට මොකද්ද වෙනස් වෙන්නේ? ධාරාව වෙනස් වෙනවා නේද? එහෙනම් මෙතන මොකද්ද සරලවම කියන්නේ? ධාරාවට අනුව, මම මේක ලියන්න එපා හොඳේ, ධාරාවට අනුව විභව අන්තරය වෙනස් වීම, අන්තරයේ වෙනස් වීම. ආයම කියන එක තේරෙනවද බලන්න?
අර තියෙන කෑල්ල මොකක්ද ඒ කෑල්ල ධාරා නියාමකය ඒකේ අර මේ සීරු මාරු කරන කොටස එහාට මෙහාට තල්ලු කර කර මොකක්ද අපි වෙනස් කරන්නේ ධාරාව වෙනස් කරනවා ධාරාව වෙනස් වුණාද කියලා බලන්න අපි බලනවා කවුරු දිහාද උපකරණය මෙන්න මෙයා ඇමීටරේ දිහා බලනවා ධාරාව වෙනස් වුණාද බලන්න ඊළඟට බලනවා කවුරු දිහාද වෝල්ටීයතාවය ඇයි ධාරාව වෙනස් වුණත් එක්ක වෝල්ටීයතාවය වෙනස් වුණාද තේරුණාද කරන විදිය මොකද්ද කරන්නේ මම මෙන්න පියවර පෙන්නනවා ඉස්සල්ලාම මෙයාව සීරු මාරු කරනවා ධාරා නියාමකය ඔන්න වෙනස් කරා ඊට පස්සේ දැන් ස්විච් එක වහලා තියෙන්නේ ධාරා නියාමකය වෙනස් කරා ඊළඟට බලනවා මෙයාගේ මොකද උනේ ධාරාව වෙනස් වුණාද හරි එයා වෙනස් වුණා ඊළඟට බලනවා මෙයා දිහා වෝල්ටීයතාවය වෙනස් වුණාද එහෙනම් අරගෙන වගුවක් ගහනවා ධාරාව කීයද වෝල්ටීයතාවය කීයද හරිද පළවෙනි අවස්ථාවේ ධාරාව කීයද ඒකට අනුව වෝල්ටීයතාවය දෙවෙනි අවස්ථාවේ ධාරාව ඒකට අනුව වෝල්ටීයතාවය ඔන්න ප්‍රැක්ටිකල් එක ඔච්චරයි හරිද එහෙනම් බලන්න ඒක මේ විස්තර කරලා තියෙන්නේ S ස්විචය සංවෘත කර වෝල්ට්මීටර පාඨාංක සහ ඇමීටර පාඨාංක හැකි ඉක්මනින් ලබා ගන්න හරිද මෙන්න මෙහෙම මෙතන පොඩි කෑල්ලක් අඩුයි කාක පාදයක් දාලා ලියා ගන්න ධාරා S ස්විචය සංවෘත කර රතු පෑනෙන් හරි කමක් නැහැ මෙතන කාක පාදයක් දාලා ලියා ගන්න ධාරා නියාමකය සීරු මාරු කරන අතරේ එහෙම ලියන්න ධාරා නියාමකය සීරු මාරු කරමින් ධාරා නියාමකය සීරු මාරු කරමින් කවුද බලන්නේ වෝල්ට් මීටර පාඨාංකයයි ඇමීටර පාඨාංකයයි හරිද එච්චරයි දැන් මේකේ මහ ලොකු දෙයක් නැහැ ළමයි හරි බයයි ඕම් නියමයේ පරීක්ෂණයට හැබැයි සරල දේවල් ටිකක් කරන්න තියෙනවා ඔයාලට තව තේරෙන්නේ නැත්නම් පැන්සලකින් ලියාගන්න ධාරා නියාමකය වෙනස් කරනවා ඇමීටර පාඨාංකය ගන්නවා ධාරාවට හරිද ඊළඟට දෙවැනි එක වෝල්ට් මීටර පාඨාංකය ගන්නවා විභව අන්තරයට ඔච්චරයි ඔය පියවර තුන විතරයි කරන්නේ හරි එතකොට මේකේ තව වැදගත් කෑල්ලක් තියෙනවා මේක කරන්න ඕනේ උෂ්ණත්වය නියත වේලාවකදී ඒ කියන්නේ අපි මේක දැන් සීරු මාරු කරලා එක සැරයක් ගත්තා කියලා කියන්නේ අල්ලලා බලන්න ඕනේ නික්‍රෝම් කම්බි ළඟරේ රත් වෙලාද කියලා රත් වෙලා නම් වැඩේ චුට්ටකට නතර කරන්න ඕනේ එක දිගටම කරගෙන යන්නේ රත් වෙන්න දෙන්නේ නැතුව සැරින් සැරේට නිවෙන්න ඇරලා තමයි මොකද කම්බි දඟරේ දිගේ ධාරාව ගලනකොට ඒක රත් වෙනවනේ එහෙම වෙන්න දෙන්න බෑ එහෙනම් මෙතන චූටියට ලියා ගන්න රතු පෑනෙන් මෙය දඟරයේ උෂ්ණත්වය නියතව තබා ගනිමින් සිදු කළ යුතුය. ඒක වැදගත් හොඳේ. රත් වෙන්න දෙන්නේ නැතුව කරන්න ඕනේ. මොකද මේ ඕම් නියමේ තියෙනවා උෂ්ණත්වය නියතව තිබියදී කියලා. දැන් ළමයි ඔන්න ඔය විභාගෙට වරද්දන අවස්ථාව. උෂ්ණත්වය වෙනස් වුණොත් එහෙම මේක රත් වුණොත් හරි වැඩේ වරදිනවා. එතකොට අපිට හරියට මේක එන්නේ නැහැ. තේරුණාද? හරි. එහෙනම් නිරීක්ෂණයි නිගමනයි ඒ ටික මම මේ පස්සේ කියන්නම්. දැන් අර තියෙන ප්‍රැක්ටිකල් එක පෙන්ලා ඉන්නම්. එතකොට අපිට තේරුම් ගන්න තව ලේසි. හරි බලමු මෙයාගේ ඕම් නියමේ ප්‍රැක්ටිකල් එක. පස්සේ ඔයාලා මේක හෙමින් සීරුවේ බලන්න ළමයි එයා හොඳට පැහැදිලි කරනවා. හරි මෙන්න ඇටවුම. පේනවද? ඔන්න ඔක්කොම ටික හයි කරලා තියෙන්නේ. දැන් මේක බලාගෙන ඔයාලට ඕනනම් අර පරිපථයත් එක්ක චෙක් කරලා මේක බලන්න මේ තියෙන්නේ. ධාරා නියාමකය සීරු මාරු කරන්න. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ ස්විචය. හරිද? ඊළඟට මේ තියෙන්නේ ඇමීටරය. මේ තියෙන්නේ වෝල්ට් මීටරය. ඊළඟට මේ තියෙන්නේ මොකද්ද? නික්‍රෝම් කම්බි දඟරය. මේ තියෙන්නේ බැටරි. හරිද?
අර තියෙන පරිපථයේ තමයි මේ වටේට හයි කරලා තියෙන බැලු බැල්මට නිකන් තේරෙන්නේ නෑ වගේ වුණාට ඔයාලා මේක පෝස්ට් කරලා වීඩියෝ එක පෝස්ට් කරලා හරියට සෙට් කරලා බැලුවොත් අර ටික හැමම තියෙන්නේ බැටරිය තියෙනවා ඊට පස්සේ මෙතන ස්විච් එකක් හයි කරලා තියෙනවා හරි ඊළඟට ඇමීටරය හයි කරලා තියෙනවා ඔය ටික ඔය විදිහට ඇඳගෙන යන්න ඕගොල්ලෝ හරි මොනවද තියෙන peeli පිළිවෙල කොහොමද කියලිවෙලා ඊට පස්සේ කම්බි දඟරය තියෙනවා කම්බි දඟරයට පස්සේ ආ මෙතන තියෙනවා ධාරා නියාමකය හරි මෙහෙම තියෙනවා ඊට පස්සේ කම්බි දඟරයට අදාළව වෝල්ට් මීටරය හයි කරලා තියෙනවා ඕම් හුම වගේ නේද තියෙන්නේ චෙක් ට්‍රයි කරන්න මේ ටික හයි කරලා තියෙනවා හරිද බලන්න හරිද ධාරා නියාමකයයි දඟරයයි වෝල්ට් මීටරයයි ඇමීටරයයි තියෙන පිළිවෙල තේරුම් ගන්න උත්සාහ කරන්න හරි දැන් මෙයා මොකද කරන්නේ ඔයාලට මම ඔක්කොම ප්‍රැක්ටිකල් එක පෙන්නන්නේ නැහැ හැමින් සැරේ බලා ගන්න දැන් පේනවද මෙයා මේ ධාරා නියාමකයේ සීරු මාරු කරලා මොකද කරන්නේ වෝල්ට් මීටරේ දිහායි ඇමීටරේ දිහායි බලනවා හරිද බලලා එයා මේක පියවරෙන් පියවර යනවා හොඳ යා මේ යන අතරේ මොකද කරන්නේ අල්ලලා බලනවා දඟරය රත් වෙලාද කියලා හරිද දඟරය රත් වෙලා නම් වැඩේ මදකට නතර කරනවා ස්විච් එක මේ ආපහු මේ විවෘත කරලා ඕෆ් කරලා අල්ල බලනවා දඟරේ රත් වෙලාද කියලා. හරිද? ඔන්න පළවෙනි පාටාංකය ගන්න විදිය බලන්න. ඔන්න ස්විච් එක ඔන් කරා. ස්විච් එක ඔන් කරා බැලුවා. වෝල්ට් මීටරයයි ඇමීටරයයි පේනවද පාටාංකය? වෝල්ට් 3යි ඇම්පියර් 0.6යි. හරි? ඊළඟට ස්විච් එක ආපහු ඕෆ් කරනවා. ඊළඟට දෙවෙනි පාටාංකය ගන්නවා. ධාරා නියාමකයේ සීරු මාරු කරනවා ධාරාව යන එක පාලනය කරනවා යා ඊට පස්සේ වෙනස් කළා දැන් හරිනේ ධාරාව වෙනස් වෙලා නේද ඉස්සෙල්ල තිබුණේ 0.6 දැන් තියෙන 0.5 ධාරාව අඩු වෙලා හරි ඔය විදිහට මොකද කරන්නේ අවස්ථා කීපයක්ම අරක සීරු මාරු කරනවා වෝල්ට් මීටර ඇමීටර පාටාංක ගන්නවා මේ විදිහට මෙන් ආයෙත් වෙනස් කරනවා තේරුණාද ස්විච් එක ඔන් කරනවා අන්න ආපහු ගත්ත පාටාංකය. දැන් ඔහොම ඔක්කොම බල බල ඉන්න වෙලාව නැති හින්දා ඔයාලා හෙමින් සීරුවේ බලන්න මේ තියෙන්නේ එයාට හම්බ වෙච්ච පාටාංක ටික. මම මේක ඇසුරෙන් විස්තර කරන්නම් ඕගොල්ලන්ට ඊළඟ සම්බන්ධතාවය. හරිද? මේක චුට්ටක් තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ බලන්න මං ආය අලුතෙන් ඉලක්කම් ලියනවට වඩා දැන් මං ඔයාලට මේ ප්‍රැක්ටිකල් එකම මේ සර්ගේ ප්‍රැක්ටිකල් එකමනේ මං ඔයාලට පෙන්නන්නේ. එතකොට ඔයාලා මේක ඇසුරෙන්ම තේරුම් ගන්න ගියාම වැඩේ තව ටිකක් ලේසි වෙනවා. හරිද මේකේ මේ පාඨාංක ගත්තට පස්සේ මේ මෙයා සර්ට නෙමෙයි ඇත්තට මේ ඕම් විද්‍යාඥයාට හරිද ඕම් නියමයේ ඉදිරිපත් කරපු විද්‍යාඥයාට මේ ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ අවබෝධ වුණා යම් සම්බන්ධතාවයක් කවුරු අතරද වෝල්ටීයතාවය සහ ධාරාව අතර නැත්නම් විභව අන්තරය සහ ධාරාව අතර සම්බන්ධයක් තියෙනවා කියලා හෙවුණා හරිද මේ බලන්න මේ තියෙන්නේ පාඨාංක ටික හම්බ වෙච්ච පේනවද වෝල්ටීයතාවයේ ධාරාව මේ බලන්න මේවා එකට එකක් වෙනස් වෙනකොට වෝල්ටීයතාවය 3ක් වෙනකොට ධාරාව 0.6යි නැත්නම් ධාරාව 0.5ක් වෙනකොට වෝල්ටීයතාවය 2.5යි මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය කොයි වගේද යන්න හෙව්වට පස්සේ හම්බ වුණා v බෙදීම i වෝල්ටීයතාවයේ බෙදීම ධාරාව අගය 5යි මේ හැම වෙලාවකම අගය 5යි. ඒ කියන්නේ සෑම විටම මොකද්ද උනේ? වෝල්ටීයතාවය සහ ධාරාව අතර අගය නියතයක්. තේරුණාද? වෝල්ටීයතාවය සහ ධාරාව අතර අනුපාතය නියතයක්. එහෙනම් ඕම් කියන විද්‍යාඥයා මේ පරීක්ෂණය කරලා ඔප්පු කරලා පෙන්නුවා මොකද්ද? වෝල්ටීයතාවය සහ ධාරාව අතර අනුපාතය නියතයක් කියලා. තේරුණාද එහෙනම් ඒක තමයි ඕම් නියමය විදිහට ඔයාලට පොතේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ බලන්න විභව අන්තරය සහ ධාරාව අතර සම්බන්ධතාවය ජෝර්ජ් සයිමන් ඕම් හයිලයිට් කරගන්න ඕනේ විද්‍යාඥයෙක් හරිද එයා තමයි මේ කියන සිද්ධිය හොයලා දුන්නේ හරිද ඊට පස්සේ මේ සම්බන්ධතාවය ජෝර්ජ් සයිමන් ඕම් කියන පුද්ගලයා හොයාගත්ත මොකද්ද විභව අන්තරය ධාරාව අතර සම්බන්ධය
හොයාගෙන ඒක ඉදිරිපත් කරා නියමයක් විදිහට. මේ කෑල්ල ඉතා වැදගත්. මේක නම් ව්‍යුහගතවලට ලියන්න ඇවිත් තියෙනවා. කටපාඩම් කරගත්තාට ප්‍රශ්නයක් නැහැ. අපි දන්න ඕම් නියමේ සරලව කියනවා නම් කොහොමද ළමයි මේ නිල් මම නිල් පාටින් කොටු කරපු එක බලන්න නැතුව අපි දන්න ඕම් නියමේ අපි කිව්වේ මොකද්ද? උෂ්ණත්වය නියත නම් ඒ කියන්නේ කම්බිය රත් වෙන්නේ නැත්තම් වෝල්ට් ඊයතාවය සහ ධාරාව අතර අගය නියතයක්. ඕක නේද අපි ප්‍රැක්ටිකල් එකෙන් හොයාගත්තේ? දැන් බලපු ප්‍රැක්ටිකල් එක අපි කරලා හොයාගත්තේ මොකද්ද? උෂ්ණත්වය නියත විට වෝල්ට් ඊයතාවය සහ ධාරාව අතර අනුපාතය නියතයක්. මේක තමයි අපි හොයාගත්ත නිරීක්ෂණය. එතකොට ඒක වඩා හොඳින් නියමයක් විදිහට ඉදිරිපත් කරා කවුද? ඕම් විද්‍යාඥයා. මොකද්ද එයාගේ තියලා තියෙන්නේ? සන්නායකයක උෂ්ණත්වය නියත විට එතුලින් ගලන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. මේ අනුලෝමව සමානුපාතික වේ කියලා කියන්නේ මොකද්ද? එකක් වැඩි වෙනකොට ඒකත් අනිත් එකත් වැඩි වෙනවා. එකක් අඩු වෙනකොට අනිත් එකත් අඩු වෙනවා කියන එක. දැන් හිතන්න වෝල්ට් ඊයතාවය වැඩි වෙනකොට ධාරාවත් වැඩි වෙනවා. වෝල්ට් ඊයතාවය අඩු වෙනකොට ධාරාවත් අඩු වෙනවා කියන එක. ඒක තමයි අනුලෝමව සමානුපාතික වේ කියන එකේ අදහස. හරිද? දෙදෙනාම එක ඒ කියන්නේ සමානුපාතිකව අඩු වැඩි වෙනවා කියන අදහස. මේක ඕනනම් පැන්සලෙන් මේ පැත්තෙන් ලියලා තියාගන්න අනුලෝමව සමානුපාතික වේ කියන එකේ අදහස. ඕම් නියමයට මේක කටපාඩම් කරගන්න වෙනවා මුලින්ම. හරිද? එහෙනම් කොහොමද මේක දැන් ඔප්පු කරලා පෙන්වන්නේ? මෙන්න මෙහෙම ඕගොල්ලන්ගේ පොතේ ව්‍යුත්පන්න කිරීම තියෙනවා. මෙයාගේ සමීකරණය අර මම මතකද පාඩමේ මුලදීම කිව්වා V සමානයි IR කියලා. ඒකට ආවේ මෙන්න මෙහෙම. මෙයා සමීකරණය මෙහෙම ලියාගත්තා. හරිද? ධාරාව විභවාන්තරයට උෂ්ණත්වය, දැන් මෙතනින් පටන් ගන්නම් මම, උෂ්ණත්වය නියත විට ධාරාව විභව අන්තරයට අනුලෝමව සමානුපාතික නිසා කොහොමද අපි ඒක ලියන්නේ? අනුලෝමව සමානුපාතිකයි කියලා ලියන්නේ ළමයි I අනුලෝමව සමානුපාතිකයි V. හරිද? නැත්තම් අනිත් පැත්තට ලිව්වත් කමක් නැහැ. V අනුලෝමව සමානුපාතිකයි I කියලා ලිව්වත් කමක් නැහැ. V අනුලෝමව සමානුපාතිකයි I. දැන් ඕක තමයි ඕම් නියමේදී කිව්වේ. දැන් අපි ඕක අනුලෝමව සමානුපාතිකයි මේ සමානුපාතික ලකුණ අයින් කරන්න පුළුවන් මේ දෙදෙනා අතර අනුපාතය ලියලා පෙන්නලා. V බෙදීම I සමාන ලකුණ දාලා ඒක සමාන කරන්න ඕනේ නියතයකට. හරි, නියතයකි. ඒ දෙදෙනා අතර අනුපාතය නියතයක් කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඊට පස්සේ අපි දැන් නියතයක් හොයාගන්න ඉපැයි මේ දෙදෙනාටම අදාළව අපි මෙහෙම ලියා ගන්නවා. ඔයාලත් මේක මෙතන ලියන්න ඕනේ. හොඳේ. සන්නායකයේ ඒ කියන්නේ අර කම්බි දඟරය. අපි ගත්ත කම්බි දඟරය ඒකේ ප්‍රතිරෝධය කැපිටල් R කියලා ලියන්න නියතයකි. හරිද? එහෙනම් එයාව ගන්න පුළුවන් නියතයගේ විදිහට. එහෙනම් මොකද කරන්නේ? මේ හොයාගත්තු නියතය අතන්ට දාගන්නවා. එහෙනම් එම නිසා V සමානයි I වලට සමාන කිරීම දැම්මා R වෙනුනාද නියතය කියන පදේ තියෙන තැනට අපි දාගන්නවා R කියන එක්කෙනාව. හරිද? එහෙනම් යටින්ම මම දැන් මේක ඉතින් ඉඩ නැති හින්දා මං ස්ක්‍රීන් එකේ යටින් ලියනවා. ඔයාලා මෙතන අවසානයේ දැන් මේ ටික ලියා ගන්න පුළුවන් නේද? මේක අච්චු පොතෙත් මෙහෙමම තියෙනවා. හරි. මේ ටික ඔක්කොම ව්‍යුත්පන්න කරන විදිහ පෙන්නුවාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක සමීකරණය හොඳ ලස්සනට ලොකුවට මෙහෙම ලියලා පෙන්වන්න. V සමානයි I R. ඇයි මෙතන මෙහෙම නේද ආවේ? V බෙදීම I. අන්තිමට මම ලියපු පෙළිය මෙහෙමනේ ලිව්වේ. හරි. එතකොට I කියන අකුර හරස්මුණ කරලා මෙතනට දැම්මට පස්සේ IR වෙනවා නේද?
එහෙනම් මං ඒක තමා මේ යටින් ලිව්වේ v සමානයි ir කියලා ඕන් ලිව්ව සමීකරණය. මේක ඕන්නම් පද ටිකක් ලියන්න. v කියලා කියන්නේ මොකද්ද? විභව අන්තරය. හරි. ඒකකය මොනවයින්ද මයින්නේ? වෝල්ට් වලින්. i කියලා කියන්නේ මොකද්ද? ධාරාව. මනින්නේ මොනවයින්ද? ඇම්පියර් වලින්. ගුණ කිරීම. r කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධය. හරි ප්‍රතිරෝධය ගැන අපි තව කතා කරලා නැහැ. මං ඉස්සර ඊළඟට පාඩමේ ඊළඟ කොටසදී ප්‍රතිරෝධය උගන්වනවා. දැනට ප්‍රතිරෝධය මනින ඒකකය අන්න අර අශ්වලාඩම වගේ එක ඕම්. ඒක ලියලා තියාගන්න. ඒ මනින්නේ ඕම් වලින්. හරි. එතකොට ඔන්න එයාගේ ව්‍යුත්පන්න කිරීම. එයා ඒක තව දුරටත් මේ මෙහෙම ඕගොල්ලන්ට පෙන්නුවා. දැන් මතකද අපිට ආපු පාඨාංක? ඒ පාඨාංක ටික ප්‍රස්ථාරයේ ලකුණු කරාම ඔයාලට ඕන නම් මේ පැත්තෙන් ලියා ගන්න පුළුවන් ළමයි. අර මේ පාඨාංක ටික මොනවද අපිට ආපු පාඨාංක? අපි මෙහෙම හිතමු. මේ තියෙන්නේ වෝල්ටීයතාවය, මේ තියෙන්නේ ධාරාව. අගයන් ටිකක් තිබ්බහම මේකේ ලකුණු කරලා පෙන්වන්න ලේසියිනේ නේද? වෝල්ටීයතාවය මම නිකන් හිතට එන අගයන් ටිකක් දාන්නද? 6යි ධාරාව 6යි වෝල්ට් තියෙනකොට ධාරාව එන්නේ 3 ඇම්පියර්. හරි. ඊට පස්සේ කීයද දාන්නේ? 5 වෝල්ට් 2.5 ඇම්පියර්. ඊළඟට 4 වෝල්ට් 2 ඇම්පියර්. ඊළඟට 3 වෝල්ට් 1.5 ඇම්පියර්. නිකම් මම මේ ගෙස් කරපු අගයන් ටිකක් දැම්. එතකොට ඔය ටික ලකුණු කරොත් එහෙම වෝල්ටීයතාවය ධාරාව, වෝල්ටීයතාවය ධාරාව මේ මෙහෙම ලකුණු කරොත් එහෙම ඕකේ ලක්ෂ ටික ඔයාලට එනවා සරල රේඛාවක් දිගේ මේ මේ විදිහට. හරිද? ඒ හින්දා මේකත් විභාගෙට අහපු අවස්ථා තියෙනවා. මොකද්ද? මේ ලක්ෂ ටික යා කරාම ඔයාලට එන්නේ සරල රේඛාවක්, මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක්. හරිද? ඒ හින්දා මේක ඕන්නම් සෑම විටම ඕම් නියමයේදී සෑම විටම v සහ i අතර ප්‍රස්ථාරය, මම මේක කියවන්නේ ඔයා ලියා ගන්න. හරිද? ඕම් නියමයේදී සෑම විටම v සහ i අතර ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යන සරල රේඛාවකි. highlight කරලා තියාගන්න මේ රේඛාව මේ මෙහෙම එන්න ඕනේ. මූල ලක්ෂය හරහා යන සරල රේඛාවක්. අගයන් ටික යා කරාම එන්නේ මේ වගේ සම්බන්ධයක්. ඕම් නියමය ලැබෙන්නේ මේ විදිහට. හරිද? එහෙනම් ඕක තමයි ඕම් නියමය කියලා කියන්නේ. අපිට දැන් තියෙන්නේ ඕම් නියමය පාවිච්චි කරලා ගණන් හදන්න. අපි ගණන් ටිකකුත් ඉක්මනට හදලා ඉමු. හරි?